ඔබ ස්වාධිනරූපහනේ සවස හයයිතිය ප්‍රධාන ප්‍රවෘරතයේ සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල වනිල් චන්ද්‍රකා චම්ප්‍රික අර්ලියකා මැදුර අවභාවිත කල්මින් සිදුකළ දේශපාල පලිගැනීම් ගැන සුහත ගම්ලත් හෙළිකරයි උපකාරක පන්තියටත් උපකාරයක් කළ ජනපති විභාක දිනකෙන පලන්නත් ඇමති දලස්ත උපදෙස්තෙයි. ඔට්ට කපිලගේ අවි පත්තු වෙන්න ගිය කාටද රාජ්‍ය මාත්‍ය හරි මගේ මැකෝ සමස්ත මාධ්‍යටම නිසි මඟ පෙන්වමින් කියායි. නොසැලකිල්ල කොරෝණා දෙවැනි වැල්ලක ආරම්භයක් වෙයි අනතුළු ඇඟවීමක් පාරයේ තදපදය නැති කරන්න වෙනස් වෙන රාජකාරවයේ වේලාව. චීන වවුලෙක් කළ ලෝක විිනාශය චීන ූරත් කරනලකුුණු. ශ ප්‍රවෘති පසුගිය යහපාලන සමේදී යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සම්පූර්ණින්ම දේශපාලනී කරනයට ලක්ව තිබූ. බව හිටපු සොල්සිට ජෙඩරාල් සුහද ගම්ලත් මහතා පවසනවා. දේශපාලන පලිගනින් පිළිබඳ සොයාබලන්නන ජනාධපති කොමිම හමුවේ සාක්ෂි දෙමෙනුවේ ඔහු මේ බව පැවසුවයි. ජනතා විමුක්ති පරමුණේ නායක අනුරකුමාර දෙසානායක හිට පුුණාාවි කහමුදතාපති අමිරල් රවවින්ද්‍ර විජයගනරාත්්න අල්ලස්හ දෝෂන චෝදනාව මර්ෂණන කොමසේ හිට පවත් ්‍යක්ෂජනරල් දි රක්ෂි යිස් වික්‍රමසිංක ශ්‍ර ලංකා නතික්න සංගමේ හිට පුස මහපති, උපල් ජයිසූරයේ යන අය ඇතුළු වග උතරකරුවන් පිරිසක් කොමිස මහමුවේ අද පෙනීසිටිය. hebbenන්ගඩ සමාගමට අයත් MVී මහනුවර නැව සහන්ධයෙන් සාක්ෂි ලබාදමින්. සුහද ගම්ලත් මහතා කියා සිටියේ ඒ පිළිබඳව අරලී ගහමන්දිරේදේ හිට පොග්‍රාමාතිරනිල් වෙක්‍රමසිංහ මහතා සමග කිහිප විටකදේ සකච්ඡා පවත්වා ඇති බවයි. ශංකසේ නාධිපති මහතාගේ ගුවන්ගමන් බලපතුුවේ රඳවා තා ැනීමෙන් ඔහුගේ මානව හිමිකම් කනවය හැකි බවට තමා දැනම්තුන් බවද සහ ගම්ලත් මහතා පැවසවා. හිට පුජනාධිපතිමතු්‍රී පල සිරිසේද මහතා සමඟද මේ සම්හන්දෙන්සාච්ඡාකර ඇති බවයිසාක්ෂිකරු පැවසේ. නිල්වි්‍රමසිංහ හතාමෙන්ම චන්ද්‍රකාකුමාරතුංග මහත්මියද මෙයාකායෙන්ම රாய்ච නිලදහරෙන් කඳවා විභහග වන නඩු සම්හන්දයෙන් විමසාඇති බවත් මේමුළු මින්ම වැදි පූර්වා දර්ශයක් බවත් සාක්ෂිකරු කොමසමහමුවේ ප්‍රකාශ කලා. ්‍රානිල් වි්‍රමසිංහ මහතාගේ ප්‍රධහනත්වෙන් පවතිසාකච්චාවකදේ ඇව ගත්් නඩුව පිළිබඳව විමසවා. එහිේ පටලි චම්පිකරණපක හිටපු අමාතිවරයා නිෂ්ංක සේනාදීපතිට රටයන්න නිලදහරයකුට අවසරද ඇති බවත්. හුගේ වැඩ තහනම් කළයුතු බවත් මේසේට ගසමින් ප්‍රකාශ කළ බවද සාක්ෂිකරු සඳහන් කලා ගෝටාබේ රාජපක්ෂ මහතාට එරහිව සාක්ෂියඇත්නම් හුවත්තදන ගුවට ගන්නාල් ලෙසද පාටලී චම්පිකරන්නක මතා තමාමට කියා සිටි බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ උපකාර පන්තේ ගොරුවරුන්ගේ එල්ලීම් රැසකට ජනාධිපතේ ගෝටාබේ රජපක්ෂමැත්තුමා කඩිනමින් වෙසඳම් ලබාදුන්න. යනුව කාලපරාස දෙකගදී සෙසුන් පන්සේකට එගැන්විීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. පෝන්න අධ්‍යනයකින් පසු විභාහග දිීන තීරණය කිරීම යළිත් සලකා බලන ලෙස ජනාතිපතිතුමා අධ්‍යප නමාතිවරයාට උප දෙෙස්ස ලබාදුන්නා. සමස්තලංකාවෘතීය දේශකරුන්ගේ සංගමය ජනාතිපතිී ගෝටාාවේ රජපක්ෂමැතිතුමා සකසාකච්චාවක් පැවැත්තුූවා. සිුන් විශාල පිරිසකට අධ්‍යාපනය ලබාතුන් උපකාරක පන්ති සිසුන් දෙසය පනාාගට සීමකිරීම අසිරු බව දේශකවරුන් පෙන්වාතුන්නා. සෞඛ්‍ය විශ්‍රඥන්ගේ උපදෙස් මත කාලපරාසද් දෙකදී සිසුන් පන්සේකට ඉගැමීම සඳහා මෙහිදී අවසරහිම වනා, පාස්කූ ප්‍රහාරය මෙන්ම කොරණ වසංගතේ හේතුව සස් පෙළ හා සාමාන පෙළ සඳහා පෙනසිටින සෙසුන්ට, මස පහහමානකට අධක කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකිවනා. පහවසර ශිෂත්වයට පෙනිසිටින දරුවන්ද. එවැනිම තත්පයකට මුණ දේසිටිනවා විශෂය නිර්දේශය ආවරණයකිරීමට නොහැකිවි පිළිබඳ ගරුවරන් දෙමවපන් මෙම සෙසුන්ද. අවස්ථා කරනාවකදී ජනාදීපති තුමාට කරුණු ඉදිරිපත් කලා. වැඩ ප්‍ර්නය සංඛ්‍යාවක් ප්‍රශ්පාත්‍රය තුළට ඇතුළත් කර සිසුන්ට තෝරගැීම අස්ථාව ලබාදීමේ හැකියාව පිබඳව ස්යාපර ලෙසත ජනාධිපතිතුමා විභාග කොමසාර ස්තුමාට තැනම් තුන්නා සේයට විසි හතරක්වන අධ්‍යාපන සේවා බධ ප්‍රතිශය සංශෝතනය පිළිබඳ සලකා පලීමට මෙහිදී කඟත්වය පලවනා. උපකාක පන්ති ප්‍රචාරණයේ සඳහා අත්පත්‍රිකා පෙදා හැරීම සෞඛ්‍ය නිර්දේශයන්ට යත්ව කිරීමට ජනාන්ධිපතිතුමා අනුමැතියල පාතුන්නා. හෝතිනවල උපකාරක පන්ති සම්පපුරනේම දතර කිීම රුවරුන් කැමැත්ත පලcalaලා කෝවි වසංගතයාවට පසේ හැමෝටම තේරුණා අපි එදා ගත්ත තීරණේ හරි කියන එකට මනං ඇතටම කිසිදු ප්‍රතිලායක් හෝ අපේ ෘතිය කරගෙනයනවා ඇර කිසිදු දෙයක් බලාපොත්තුවකින් තොරව පදන්නනම් ඉරහිත අපි ඔබතුමාත සයෝගයේ දක්වන්නේ අපේ මේ රට ගොඩනගීම සඳහ සාධනය හැරවමක් පෙන්නපු එකම පුද්ගලයා විදිට මම අත් ඇ දෝස දර්ශයට ලක්කනවා නෙමේ අපි පහැදිලි එහෙම වෙනක් ඇතටම පේනවායිතිගේ ඔ අපි මේ ජනාධිපතුමාගේ අපිටයුතු කලා බි න ට කිය න්තත්වයක් ලැ. ස අපිට එකවත් අපි ල්ලපවා බැහර කලේන අපිට පන්සසීමවට යන්න ප්‍රායගවස්ථාවහදල දුන්න. එවගේ අපේ පන්තිවට බදු සබන්ධ ප්‍රශ්නය හැමදේට ඒ කියන පක්වුවට ඒ විසදුම් ලබා දුන්න අපි තාම ගෞරව කරනවා අප ඔබතුමා සමග ශක්තිිමත්ත රට ගොඩ නගන්න හැකි උපරමෙන් දායකවෙනවා. ත சுராපது දෙපார்ර්මන්වී ෘறுතිය සමති එකමතුව සමග සාචச்சාව කරද, ජனாதிපතිතුමා එ නා සுරராප දෙපාර්තුමෙන්න්තුව දීර්ග කාலேක සිට மொழுද සිින ஒருறுத்திති கැட்லவලට கடிணம் விசதுම් පාதிීමට, ජනதிපති ගොட்டாබේ රජපක්ෂමහතාගේ අවධනය මෙහිදஜමோனா. சேவா விවස්ථාව கடினம் කිரிීම, மந்தவாගන உසසම් සබந்த கலவேට ஆயிත மත්த்துින් விසිதுම් සීමது ජனாதிපතිතුමා උපදස්லපාத்துண்ண. ජනාධපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කලළේ උපාතිතාරේ රැකයා වැඩසටහන නරතේ තෝරාගමු ලබන අ්‍යාසල්ලා පින් දෙපාර්තිමේතුවේ පවතින පුරප පාඩු සඳහා යමුමකිරීම පිබඳ අදා නජ කරන ලෙසයි. පොලිස් මද්‍රව්‍යනාශික කාර්වයංශයේ ප්‍රධාන නියෝචය පොලිස්පති සජීවය මැදවත්ත හතා පොලිස් සුගසාධක කොට්ටාසය වෙත මාර කිරීමට වැඩබලන පොලිස්පති සිරිවීකම රත්තම හතා නිර්දේශ කරතිබෙනවා. නිර්දශ ාතික පොලිස් මිෂන් බහාව යොමකරඇති අතර එම කොමිසම අනිතාදිනේ වැස්වීමට නියමිතයි. හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඊයේ සොයාගත් අවියයුධ තුගේ සංගමා තිබුණේ අපරාද කල්ලි කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා දැයිවන සැකේ මත අංශ ගණනාව කොස්සේ පරේක්ෂණ සිදුවන බව පොලිසිය පවසනවා. අපරාධ කල්ලි වලට අයත් වැඩි අයුධ තොකයක් එකමස්ථානයකදී සොයාගත් පළම අවස්ථාවද මෙ අයි. බස්නා අයර සහ දුණු පළාත්තුල ක්‍රාත්මක සංවිධානත්මක අපරාධ කල්ලි වැටලීම මෙහොමේති. මඩ පාතක කපිල කුමාරෙවත් පොට්ට කපිල නැවති අපරාධ කල්ලි සාමාජකය අත්තරැංගුටගත්තා. ඔහුගෙන් කළ දීර්ග ප්‍රශ්න කිරීම් වලති, හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළඳ සැලි සංගවාතෙබූට පනස් අය ගිනි අවිතෝගේ ඒස්ොෑගරල පූවෙේ පොට කපිල නැත්තා, පොලිසියට ප්‍රකාශකර ඇතේ තමාත් ලබුණු දුරකතන ඇතතුමකට අනුව, හෝමාගම කිරිපේරිය කලේ ප්‍රදේශයේ සිට මෙම අයුට රැගෙනවිත් අදාළ වෙලඳසලේ සංගවාත භූබවයි. මෙම අවිතෝගේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තිමින්න්ටව අංශ කරනාවක් කස්සේ පරීක්ෂණ සිදු කරනවා. සියලු අවි ක්‍රාකාී තොත්වේ තිබූ බවද පොලසිය පවසනවා. අපරධ ගනාවකත සම්බන්ධව ස්යාගැීමට නොහැකි ූ සහ ආරක්ෂක අංශවලයෙන් අස්ථානගත වූ අවි මෙිහි තිබුණහිදයන්න පිළබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙවැනි අවිතොගයක් එකම ස්ථානක ඒක රාශී කිරීම සමඳතාජාල පිළබඳතුරතුු හෙළවීමන් පවතිනා නිදහස් දහ අටවර්ශයේ චූනි විසිද දෙවනිතා මාතර ප්‍රදේශයේ රන්පාන්්ඩ වෙළඳ සැල සිද වූ කල්ල කෑමේ සිද්ධියට, කොස්කුඩ තාර්ක නමැති අපරාධ කල් නිසාමාජකයාට චෝදනා එල්ල වනා. මෙම අපරාධවට සම්බන්ධ භව කියන ක්ඩායම, අවිතෝ කියය හෝමාගම ප්‍රදේශයේ සඟවා තබන්නට ඇති බවට වන සැකේ මත පරීක්ෂණ සිදු කරන බවයිවාතා වන්නේ. අපරාධ කල්ලි ක්‍රියාකාරකම් මත්‍රවච්චාවාරා මැනලෙම සඳහා රටපුරා විශේෂ මෙහු මෙවනි ටත්ක්‍රියත්මක කරනවා. යනුව පසුගේේ කාලෙ තුළ සිද වූ අපරාධ ගණනාවකට සම්බන්ධ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට හැකි වී තිබෙනපා. කොරනාාරෝගය සම්පූණයෙන්ම පාලනෙවී නොමැති බැවින් සෞඛ්‍යාශ ලබාදී ඇති උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මෙරටින් වාර්තාවන කොරෝනාරෝගින්ගේ සංඛ්‍යාව දෙදහස් හතලස් හතක බවයි සෞඛ්‍යංශ පවසන්නේ. යින්දික කටයුතු යලි ආරම්භ කළද, සෞඛ්‍යශ ලබාදී ඇති උපදෙස් ඒ ආකාරයම පිළිපාතින ලෙස දැනුවත් කරෙනවා. මක ආවන්න පැලඳීම දුරස්ථභාවේ ආරක්ෂාකිරීම මෙන්ම, ජොනතාව වැඩි වශයෙන් ඒ රශී නොවීීම ඇතුළූ ෞඛ්‍යශ ලබාද ඇති උපදෙස් පිළිපැතිවතුලින්, කොරුණා වෛරසය මුළිමනිින්ම පරාචශිය කළහැකි බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ොரோonaා වෛරසේ ආසාධනයවීමෙන් දැනට රෝහල්වල ප්‍රතිකාරලබන සංख්‍යාව තුන් සය විසි පහක්. කොரோනා බවට සැකසාහිතව පුද්ගලින් හතලිස් දෙනකු වෛද අධක්ෂණයට තේ ප්‍රතිකාර ලබනවා. කොරුණා ආසාධනයේ සිටි එදදහත් සත්්‍යයේ කොළොස් දෙෙනෙකු පූර්ණ සුව ලබා රෝහල්වලින් පිට වගයා. பாහිர சமாජெ குரோண ஆසාதிතැන් හමුණ உனது, Pசிர் பரிක්ஷண அக்கண்டවසිදු කරෙනවා. மேතர දිවனே සலு திவாசுரக்கும் மධ්‍යස්தாடு அනිதாසිට விියෘத்த කිරීමට அவசிரලபாதி அතිමவு, அமர்த்தை පවිතா வண்ண්‍ය ரட்ச்சி மහත්ම පවසனவா. ජයේ වායිත නයධාරන්ගේ සංකමයේ මධ්‍යහම්මක් පවත්වමින් කරණ අ වෛරසේ දෙවන රැල්ලක් සම් බදයෙන් අදහස් දක්වීමක්ේ දුකලා. දවසගාන අපි වාර්ාවෙන් රෝගීක් ගුවන්තොට පලේද මනත්තන් නිරෝධයන අධ්‍යථාව වල තමයි වාර්තාාවෙන්. ඒහර අපිට ලොක අවදාානමක් යන.ඒ හරිට කලමනාරය කරගත් නැත්තන් අපට අවදානම දෙගුණ ෙගුණ වා ලක අනිතරටවල එක ම සිද්ුවමන්ති සහැලුවෙන් හිතන්න බෑ ඒනි අපි විශෂෙන් ඉතාම ගැඹරෙන් රටේ ආර්ථිකය සචරක කර්මාත්‍යයඇතුළම සියල්ල සබදධ ප ීන් ර මද. මියන්න බෑ නමුතඒසියල්ල ඉතාම හොඳින් කළමනාරය කරගත්ත නැත්තන් අපිට නැවත වටයකින් අර මාර්තු මෙැද වනට පි ත් ගමනර ද නොත්තේම පිත් උත්සාහ පති පල ැතිවන පස ෘර්ත කරන්න පස විර්ත කරන්න නවා ලම අ්‍යානග අපිට බලන්න න රජක් ත ීදු ගන්නවනවා නමුත් ප්‍රශදෙන්නේ අපට එතොට පාසල් පටන්ගත්තන පස ඇතිවන තත්තයන් හරිට ලමනා කරය කරන්න හරි දක් සහවැට පිල්ලක් තිනවාදකි. අද මනිසන්ට මතක නත්තන් සමාජ දරස්ත භාවි තියාගන්න ඕන කියලා අත් සෝදන්න ඕන කියලා මවාවරණයක් හරිට ප ිකරන්න ඕන කිය අනාගතේම්න්ධ අපි සතුටන්න බෑ. අහම්ු ලේස තෝරාගත්ත සහම්පල්වල රෝගීන්වාර්තා නොයිනවයකකිනින් කිසිේෙත්ම අදහස්වෙන්න රෝගේ නැහැ වෛරසේ සමාජෙන් තුර වුණා කියලා. වෛදසේ තියනවා. වෛරස තියනකය රෝගේ කොයිවේ හරි මතුවන්න පුුවන්. කොරඩාෛරසේ අසාදධන වීසිටි නවික හමුදාසාමාජකින් අට සේතිස් හහිදිනකු පූර්්න සේ ලබා රෝහල්වලින් පිටවගේිය. ඊ හිතිනෙත් නවික හමුදාසාමාජිකින් දස දෙනකු පර්්න සේ ලැබවා. ාතික බෝවන රෝග විද්‍ය තින සිරිපස්සෙනකු, තෙල්දිනි රෝහල සිි හතරදිනකු සහ, මනිවංකුට රෝහල සිටි එක් අයිකුයි ස්ේලපාපිට වගේ. දෝ කටර්සාහ මැලේශාව සිටී ශ්‍රී ලාංකිකෙන් දෙසියකට අසන්න පිරිසක් අ අලුවම දිවෙන්ට පැවිඩියා, பேසිර් පරේක්ෂණවල්ට ලක්කිරීමෙන් පසු එම පිරිසඳ නිරෝදාන මධ්‍යස්ථාන වෙති ොමුකිරීමටයිපිය රගැුණේ. ගෝලිය වසන්ගතේ දරුට තත්වය මෙතෙක් උදාව නොමති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. වයිරස් ්‍යාපතිය ඇ මස්සහයක් ගත ඇතත් ඒ අවසන්වීමට ආසන්නී හෝ නොමැති බවයි එහි ප්‍රධානී ටන්ෝස් ඇඩ්නම් ග්‍රෙස් පවසන්නේ පරිීක්ෂා කිරීම හඳුනාකිනීම හොදකලා කිරීම සහ නිරෝධානයන පියවර තෞදුරටත් අනුගමනය කළයු බ ඔහෝ අධරණය කරනවා. වි 19 හවත් නොව්‍ය කරුණණා වෛරෙසේ මේවැවිට ලෝපරා එක් කෝටි හාර ලක්ෂ තිස්තුන් දහස් හරිසය තිස් හත්දනෙකුට ආසාධනයීතිබෙනවා. සුව ලබා ඇති රෝගන් සංඛ්‍යාව පන හායලක්ෂ අනු දෙදහස් එකසි විසාක්. වරසේ ආසාධනය හේතුවයින් මරණ පන්ලක්ෂ අටදහස් අටසේ පාහක්වාර්තාාවනවා රෝටවල් හාසවම්පාල ප්‍රදේශ දෙසිී ධාතුනක වෛරස ව්‍යාපතව ඇති පවයි ලෝක සෞඛ්‍ය සංගධානය පවසන්නේ. වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමහේතුවන් බ.ජ. නගරය ආසන්නේ පහිටි. ඇන්සින් ප්‍රදේශය යලි වසාදමීමට ඊයේ තීරණය කරුණා. අත්‍යවශ්‍ය සේවාසඳහා පමණක් නිවසින් එක් පුද්ලෙකුට දිනකට වරක් පමණක් පිටතට යාමත අවසර හිමවන අතර පිටස්තර පුද්ගලින්ට එම ප්‍රදේශයට ඇතළවීමතා නම් කරතිබෙනවා. මේහේතුවන් ලක්ෂ හතරක පමණ ජනතාවකට, බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තාාවන්නේ. මේ අතර චීනය පැතිියන්න තවත් වසංග උනක් සම්බන්ධෙන් විදෙස් මධ්‍යවාර්තා කරතිබුණ. දා උන රෝගය ූරන්මකින් පැතිරන අතර ඒ මිනිසාට වැලදීමේ හැකියාවක් ඇති පබව වි්‍යාශීෙන් අනාවරණය කර ගෙනති වෙනවා. නව උුණන රෝග සඳහා ොරොත්තු දීමේ ප්‍රතිශක්තියක් මිනිසුන් තුොළ නොමැතිහයින් මේද ගූලීිය වසංගත තත්ත්යක් දක්වා පෙතිරයා හැකිබැවි කඩිනමින් පල්නය කළයුතු බයි බලධාරින් පෙන් වාදෙන්නේ.ඇමෙරිකාවේ ජලිවිියෘ්ටකිරීමට යජතු තිබූ ප්‍රාන්ත රැක් නැවත්ත එම සැලසුම් වෙනස්කරීමට කටයුතු කරති වෙනවා. ඒ එරට පුා නැවතත් වේගෙන් කොවිට් ආසාධතින් හඳුනා ගැීමත් සමගින් ගතවූ පෑ විසි හතර තුළ හඳුනාගත් ආසාතතින් හතලස් හතර දහස් හත්ස තිස් හතරත් සමගින් අමරිකාවේ කොයිත් ආසාතිතින්ගේ සංඛාව විසි හය ලක්ෂ අසූ දෙදහස ඉක්මවා ඇති අතර සමස්ත මරණ සංඛාව එක් ලක්ෂ විසි අටදහස් හත්සයඇසූ අටා. ගත වූ පෑ විසි හතර තුළ වැඩිම කොවෙත් මරණවාර්තා වූයේ ප්‍රසිහිලයෙන්. එය හත්සිය විසි හතාක් බ්‍රෙසිලේ සමස්ත ආසාධිතින් සංඛ්‍යාව ලක්ෂ දහතුන ඉක්මවාගේ පවයි විදෙස් වාර්තා පෙන් වාතියන්නේ. න්දිය අෞෂද සමාකමක් මගින් නිෂ්පාතිනයක ඇති කොවිD-19 රෝගීන් සඳ වූ අෞෂදය මිනිසුන් යොදාගෙන අතදා බැලීමට අවසර ලබාද තිබෙනවා. එම අෞෂධය කොෙක්සින් ලෙසනම් කරතිබෙනවා ඉන්දියයාපුරා ලබනමස තුළදී මෙම අත්තදා බැලීම් සිදුකිරීීමට නීතවතිබෙනවා. ඉන්තියාබේ මේ වනි විට කොවිත් ආසාතිතින් පන්ලක්ෂ හැට දදහස් පන්සේ තිස්හයක්වාර්තාපන අතරොයි මේගිය සංඛාව දාසය දහස එක්මවාකොස්තිබෙනවා. ොලිමස දහතුවුණන දහතර පහලව දාසයේ සහ දාහතයන දිනියන් හි, තැපැල්චන්ද ලකුණු කිරීමට අවථාව හිමියුණන බව, මැතිවන්න කොමසමයි සභහපති මහින්ද දේශප්‍රියේ මහතා අද ප්‍රකාශ කලා. එදිනට චන්දයේ ප්‍රකාශ කිරීම නොහැකිවනු තැපැල් චන්ද දායකන්ට දබන විස්ස විස එක යන දෙෙනයන්හි දිස්්‍රීක්ලේකම් කාර්යාල වලදී චන්දය භාවිත කළ හැකි බවයි මහින්ද දේශප්‍රියේ මහතා පවසන්නේ චන්දය මහවිතේ දී මතුවන ගැටලු පිළිබඳවද මහින්ද දේශප්‍රිය මහතා මෙම මාන්ත්‍ය හමුවේ දී කරුණු පැහදිලි කලා මාධ්‍ය අයිත ප්‍රහනී සමඟද මහින්ද දේශප්‍රී මහතා අද පෙරවරු වේසා කච්චාවක් පවැත්වූවා. ධ ප්‍රජන්ද ලකුණු කරන්න තින්නේ. ධහතුන්න දහතර පහලව දාසය දාහත. ජුලි මාසි විශවයෙන්න්දයි විසිය එක්ව නිදයි. ලකුණු කරනවා ඇ්‍රරල් චන්ද දෙන්න බැරි වෙච්චයියට. අක්්චෙරෙන් නොන හැ. මැතිවරන මාර්ගෝපදේශ පිළබඳවද අදහස් පල කමිසමේ සබහපතිය මහිදේශ ප්‍රීම මතා චන්ද විසි තියෙන්න්නේ කොතනද කවදද ඔබේ නම පිළිවලාංකය සාචන්ද පොල කියලා තියෙන දැනීම් පත්්‍රිකාව තමයි නිල්ල චන්ද දැනීම් පත්‍රි. ඒකේ සමහර වෙලාවට නමේ වැරදි තියන්න පුළුවන්. ල්ලාලට ස්ත්‍රීපුරජ ාාවයක්ත් වැරදිලාති. හැඳුරුම් පත්තං ක්‍යත් පරදිලා තින. නමුත් ඒවා චන්දේදැමීමට බාධාවක් නෙවේ. නමේ වෙනසක් තියෙනවන්න හැඳුරම්පත්තලෝ හොබක්වෙලාවට එක තින වරදත්තමයි දැන් අපී අරංගෙන හැඳුරුම් පතේ තියෙන්නේ අලුත් හැඳනුම් පත්තන්ගේ. අපේ පොතේ තියෙන්නේ අපි පෝලිින් කාට්කෙදන පරණංග. ඒ මහනොත් එක කැටලුවක් නෑ. එක බයනතුව යන්න ඒක අපේ කාරමණලේ තේරුම් අරගෙනපුිමිය ජනතාවකට කියන්නේ චන්දයන්න පුුව. ැවරන නීති ල්ලංගනය කළ හොත් දැඩි ක්‍රියාමාර්ගන්නා බවයි මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මේ මාර්ගෝ ප්‍රදේශවල මේක බැලූ බැල්මට චන්දෙති යන්න බෑවාගේ තමයිතිෙන්. මූලික කරුණ තුන මුකාවරණ කලනීම සැන්ටයික් කිරීමනත්තං සබන්යෝදා අතයේදීම පිරිසුදුව මීතරයේ ඉදුරතබාගේ. අපේ චන්දය ඕෝකමත්තා පහින ද පෝති. මේ අතර විරක් නැම සම්පූර්ණම. දුර තියාගන්නගෙන. කෝමද මීටරේ දුරතියන් චන්ද තියන්නේ. බෑ කියලා දෙයක් නෑ. තියන්නම ඕන ලෝකෙ කැරකයි වනක වතුනොත් රරි හයියෙන් කරකයි න්නගත්තුොත් හරි තමයි අපට චන්දනො තියි නත්ත. අනිවාර්යම පෝස්තු පස්සෙන්ද චන්ද තියන්න. අපි වෝටර් ට කියනවා. මේක පුළුවන් හැමෝම නිල් පාට රි කල්ුපාටරි බෝල් පොයිට් එකක් කරන්නෙන්ට හැබැ ගෙනාවෙන් නැතිවුුණාම අපි අර ප්‍රියසල් ල දැක්ක මොකක්දන්නද. ඇයි පැන පොට ද. පැනොඩද අක්කේ පැන පොට දෙත් නගි. මාමේ නැන් දෙෙක් බප්වෙක් පෑන් අරන්න නැප පෑ නැත්තඟ අපි පැන් දෙෙනවා. දැන් මැතිවරණෙඩීකි වාහනවොල ස්්්‍රිකර ගහගෙනෑ විදීම. එ අපේක්්චකයකුට පුළුවන් තමන් යනවානේ පමණයි. එයා යන්නත්ත වෙනවා නොල ගහන්න බෑ. ආධාරකරුව පටුවන් යනවා නොල ගහන් යන්න බෑ පොලි සේවත්ත ඩඟුට ගන්නවා. හෝනොම් වෙලාගන්න පුළුවන් බිඳුවයි හතයි එකයි අනු එකයි හැටදාවා. පෝවයිබව කරන්න අට තොරතුකු වෙනවා දුටු වහමහුත් අපට නවතන්න පුළුව. මැතිවරණ සමයේ මාධ්‍ය භාවිතයේ ද ස්වාධීන රූපහිනය ඇතුළු අනකුත් රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රාකාරිත්වය පෙළිබඳව මතිවරන්න කොමිසමේ සහපතිවරයා අගය කළා මාධ්‍ය භාවිාවගෙන තර ලැබින් පැමිලි ගෙන අවිියද ප්‍රධානීන්ග සාකච්චාවේද සාකච්චා කර ි ස්තුතින්දය අතරම රූප අයිනයටත්යිය. ඒ ජනත් ුන් දිිලටත් බරපතල පැමිල්ි මොකොත් නැබීම ගැන එක ඉතා හම සතුන්ට කරුණ අප ඉල්ලි මක්රාද. එම අතනොල තරන්ජරන අපේක්ෂකයෝ සංගීත වැඩ සටහ වලට හරි ධර්ම දේශනවලට වුණ ැඳවීමෙන් පැලකින්න කියලා. මොක ඒකට හේතුව වෙනත් පක්ෂ වලටනැයි එම පක්සේම පේක්ෂකයෝ විරුද්ධ. වැඩිපුරෝ වාසිතිනා කියැන. එකල නොමිලේ ප්‍රචාරයයක්ත් විවෘත කිරීමට ගල්ල එක විවෘත කරයි කියලා තපපරතියක්. ැත්තම් මනිත්තුවක් පෙන්න්නනවා ඒක දැන්නීමකින් ගන්න ගොත්තේම ලක්ෂ දෙකතුනක්්‍යන්. ද සමර්වානයි එල්ඩ සිරවල දහන්න දෙන්න ඇත්තේ. එ තිරේක දැම්මත්තෙ එකයි පාරාරලාතින පාරරා බැනර එකක් දෙැම්මත්කයි චන්ද ගණන්කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ගැනද මෙම මාධ්‍ය හමේදී මහින්ද දේශප්‍රිය මහතා කරුණු හෙළිකළේ මෙෙසන්. තැපල්කයන්දත් අනිත්්චන්දත් ඔක්හම උදේ අගට ගලන්ගරන මහි තන් ඉන්න. මනාපගන ගලන්න නිව. ොටගන්න වෙලාක්කාඩක් කියන්න බෑන් පාටික ුන්ටකි වරන්නමයි රිසල්ස් බලාපොරොත් වෙන්නේ කොයි වෙලාවෙත්. දැන් මේ මංකිවූ හොත් අපි දෙන අහතරට කලින් වරජලාවත් රිසල් පනක්කුණොත් කොහරික මකෝ කෝයකොච්ච රිචල්ස් ඒහස පේස් පුක්කොලරෙන් රිසල් දානෝ කටිය. මුං ොර සහ්ධදාන මේක මේකහග කියන්න වෙනස් කරන යනවයි කියලකෙන ඒකන්ද අපි කියන්නේ. අපිට පලවෙන්න ප්‍රතිපලේදෙන් හන අසාහ අතර විචර මේකෝ හැරි ඔක්කොමටක දීලයි වරන කොට. අපි ලාපොත්තු නොර දහය වෙන කොට පොත් පුළුවන් විහලා රටේ හාණ්ඩු බලයන්න කාරද කියලා කියන්න මං ගවේ දෙන්න බලාපොරොත්තු වෙනවා කොච්චර ඉන්න ද අප අපට බලාපොත්තු එමදපුවාය කැඩිච්ච ඒක ඉන්දා කිසි දෙයක් ඉක්තිර කරලා කියන්න ෑ මහින්ද ජප්‍රිය ඒකාලේ විකුන්ලයිවරයේ අධිකනන පුවත් කිහිපයක් දැන්. හ ආදෝලනයට තුොඩදුන් අරන්තලා භක්ෂ ගහතනී සසිදුකර දැනට ජීවතුන්නතර සිටින ත්‍රස්ථවාතිීන්ට එහිව හ පරක්ෂණයක්ක්සිදු කරන ලෙස නෝක කණෙකුත් කරන්නේ ඉල්ලා ්‍රෂ්ාධකරනය හමුවේ ූලික අයිතිවාසකම්පෙත්සමක් ගොු කරුණා. මෙම ප්‍රහරයෙන් තුවාල ලබා දිවිගලවාගත්, පූජ ආග ඔල්පත බුද්ධසාරසාමීන් වහන්සේ මෙම මූලික අයිතිවාසසික පපෙත්සම ඉදිරිපත් කලේ. භි‍ෂූන්හසේ තිස්සෙක්නමක සහසෙවිල් වැසියන් පිරිසක් ගහතනී කළ මෙම සෙද්ධහට සම්බන්ධ ත්‍රස්තයන් ගණනාවක්, තාබත් ජීතතුන් නතරසිරනෙන බවත් ඔවන්ට එරහි මෙතෙක් නීතිය ක්‍රියත්මක වී නැති බවත් පෙත්සම්කාරහිමියන් පවසනවා. මෙම ත්‍රස්ථ ප්‍රහරින් සිද වූ මෝලික අයිතින් ල්ලකනය වෙනුවෙන් රුපල් කෝට දෙකවන්ධයක්ත උන්වහන්සේ ඉල්ලාසිටනවා. ටපු மாන්त्र්‍ර චන් राමනාாய்ක මහතාගේ නිවසේ තිබී අතරකොටගත්, ෘடு தැட்டிනාවෙන් එකහමානක් පීක්ෂாකර අවසන් බvel கொළඹ අපාද කොට්ටහසே අධකරණයට ද නुක්දුන්න. एक හண்டපටයක් හිටපු විනිසු ගhiන් පිපටිය මහතාගේ හண்ட ැයි சසந்தීම රජී රසபරික්ෂකවරயாාව යමු करති بෙනවා. ගඩ ස ගමි සහපති නිශ්ංක සේනාතිපති ඇතුළ විත්තිකරුවන් අටදනකුට එරහි නඩුවේ ඇතෙම් චෝතනා ගොුකර ඇති ආකාරය, නීති විරෝධී බව සඳහන් කරමින් වි්‍යත්්‍යය බතු කළ මූලික විරෝතතා, ත්‍රපුද්ගල මහධ කරන විනිුරු මඩුල්ල ප්‍රතික්ෂප කළලා. ගාලුවාරය ආසන්න මුහදේ පාාවෙනක් අවි ගමටාවක් පවත්වාගෙනගිය බවටයි විත්තිකරන්ට චෝදනා එල්ලවී ඇතේ. නඩුව ක්ෂ වවාහගේ සැප්තැම්බර් බස දෙවන දාටත් ඉදිරි කටයුතු සලකාපැලීම සඳහා ජලි මස තිස්මනදාටත් නඩුව යළිකැඳවන ලෙසද නියම කෙරුණා. පෞද්ගලික හා රාජ්‍යංශයන් හි කාර්යාල වවෙලාවන් සංශෝධනයට පත්කළ කමිටුවේ වර්තාව අද නිකුත්කෙරුණ. රාජ්‍යසේවේ කාරර්යාල වේලාව පෙරවරු නවේ සිට පස්වරු හතරයි හතලස් පහදක්වත්. ෞද්ගලිකශේ පෙරවරු නොැයි හතලිස් පහෙසිට, පස්වරු හයි හතලිස් පහදක්වත් එහි සඳහන්.වාහන තදබදය අවමකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර කනමින්, රජාහා පෞද්ගිලිකංශව කාර්යාලවෙලාවන් සසූතනය කිරීමට රජතීරණය කලා. ඒයනුව අදාල නිර්දේශ ඉදිරිිපත්කිරීම සඳහා කමිටුවක් පත්කෙරුණේ. ඒ වාර්තාව අමත්‍යශලයකම් ගාමනිී සැනවරත්න මහතා. අමාත්‍ය මහින්ද අමරවද මහතාවිත අද පාර දුන්නා.ැලෙට් අனுමතයකින් අනතුරුව මේ නිර්දේශ ක්‍රියත්ම කරන්න බවයි අමාතවරයා පැවසුවේ. මේ අනුව යෝජනා කරන රජයේ සේවේ දේ නමයට ආරම්භ කරන්න කියලාත්. එවගේම හවස සේව අවසන් වන කාය හතරයි හතලිස් පහදක් පා දර්ගවෙන. එගේ පෞද්ගලිකන්සේයට යෝජනා කරනවා නමේ හතරිස් පහට ඔවුන්ගේ සේවාවන් ආරම්භ කරන්නත් හයයි හතලිස් පහට එම සේවාවන් අවසාන කරන්න. පසල්වෙලාව වෙනසක්වෙන නෑ දැන්ටතිබෙන වෙලාම පාසල් ළමයි ප්‍රවාමාණය කිරීමට යොද වන වාන තදබදය ආමකර ගනීමටත් එ සෞඛ්‍ය විදිවිධාන සැලකිිල අරගෙන තමයි. මේ කට උත්ත කරන්නේ මේ පිළිබඳව ආතිකර ජධතිපොත්තු ම පැව. කච්ඡාවේ තමයි අපි එකගතාවකට ආවේ මහ මැතිවන්න වෙනුවෙන් පක්ෂ විපක්ෂ නියෝජිතයන් පල කළ අදහස් කිහිපයක් විස විස ජනමතය තුළේ දෙමරුටත් මුස්ලිම්මත් කවුරුහරි ජනතාගේ ජනතාවගේ චන්ද බලය පාලලිමින්තට එනට එ ගැන අප කවරු විද්ධ නෑ ඉතින් අපි විරුද්ධ වෙන්න්න වුන්දරන මතවලට. සෞුන්ද කරන ක්‍රියාවලට පමණි විලුද්ධ වද. අපි දැක රනිල් වික්‍රම සිංහ මැතුවා දෙමල බෙදුම්වාදේත් මුලි මන්තවාදේ. දශය නාය කැවිදී. හැබයි පක්ෂ දෙකටනොට ඇත්තේ ලූුණේ ැලන්නමේ අන්තවාදීටි බදදුම්වාදීන්ට දලතියෙ රනල් ිකරන්සි මඇතුමත්ත එක්නේ සජිත්‍රමදාස මත්තව දරතරන ම ඇි තර කරන්නේ ගිය චන්න්නයේදී ලක්ෂ පනහත් ජනතාව වරමුදුා ජිත් ප්‍රේමදාස මහතාට එතුමාගේ නායකත්තෙන් අප ජති සමගී පරමුණක් හැටියට අපි පක්ෂ කීපයක් එකතුලා දුරතරින් තරග කරනවා. ැන්නිකන් හිතන්න පහුගිය ජනාධපතිවරනන්නේ ගෝටාවේ හත්ය දින්නන්නේ නැත්ත සාමාන්‍යෙන් තිපිත්ත තරගෙනෙ. මේ රටේ සිංහල ජනතාව බෞද්ධ කිතුුණු ඒ වගේම වහබි අන්තවාදයට විරද්ධ සුළුතරයක් මුස්ලිම් නතාව. සුළුතරයක් දෙමළ ජනතාව. ලක්ෂ හැටනමයක් ගෝටාවේ රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කළේ නැත්තං අද මේ රට මකොති වෙන්නේ. මේ වෙලාව අපි දැන් හදාගෙන යනවා. වාලත්ච්චේන කදදාසිකම්ල ඕක රිෂාත් බදුරුදින් යකඩවලල්ට විගුණන්න හිිය. වාලච්චේන කරදදාසිකම්ම හැදුනව රස්සාහම්බි කාට ලචේනවටහ වුද වාලචේ නාවට ජීවත්යන්නේ ැඩිපුර මුස්ලිම් හදමල අපි රිශා් බතුර ීල වගේ කල්පනාරනවානවා වාලච්චයන කරදසිකම්මල නවත හදයිද. රනිල් වික්‍රමසිංහ කියන චරිතයත් සමඟ පුර්වය කළ පවකට මම අවුරුදු තිස්්පහක් පාර්ලිමේන්තුවේ හිටිය. අවුරදු විසි අතක් හිටිය කොයදමි පක්සේ. එතමයි ඇි පෙරකරපවා කුසරේ සාමාන්‍යෙන් පතු ගැලන පොඩ්ඩක් හෙල්ලෙනවා ඇබේ හෙල්ලීමට බෙත්තියනම්. ඒසේ එකක්ම පක්ෂ මාධිකත්වය තහන් කන අලුත් කල තියන. පිත් එක් තරග කරන විපක්ෂයේ. අ ඉදිරිපත් කන විකල්ප බලයේ ොක්. අපේහිතම අවුරුදු තිහකින් බලටෙනවාකි. ඒ බලට අත් එන මහජනතාවට මොන මොනවාද ක්‍රියත්ම කරන වැඩපිළිවල කියලා මෙතෙක් විපක්ෂය ඉදිරිපත්් කලනෑ. එනි සමඟ අභියෝගයක් කරන. කරුණා කර මේ තමන්ගේ වැඩ පිලිොට ඉදිරිපත්රන්න. හොරුන්ට දඩුවන්දීමේ අවසන් නොවුන් වරගලයක් තියනෙන මක යාගන්න අපේට ජතාව ගිල්ලන්න ඒ අවසන් නවුන් වරගලය. කරන්න බෑ ඔය පාලිමේන්තුේ නාස්තියට දූෂණයට එරෙහි සැබෑ මජ නියෝදව පිරිසක් නැව ොර ඔු ගෙි ගන විදා දල වැඩක් නෑ. පොලිය නිල ධහරින් දේශාලත්ය මේ සියල දෙෙන එකතුවෙලා වික්ෂය දේශපාලන වසයකට දඩයන් කරට ය ගිය අනුවදිසානායක. අඩුම ගාන පිළිබඳව වචනයක්ත් වට හෙළි දරව කරන. රනිල්හාමට ඒ තරම් කීකරවුණුව අනුව දිසානායක. ඒකාල ගනිල් වික්්‍රම සිහමත් එMC අක්සං කරන කියන දැනගෙනඉද. එඒ ගැන සිම වචනයක් කියන්න නැතුව අද මේ ආණ්ඩුවට විරුද්ධව ගල් ගණ් ඉදිරිපත් වෙලා තිනවා දීපු දණ්ඩ දිරිපත්වෙලා ති. එනිසා මේ ක්‍රමයටම ගියොත් ඉතුරු සියට තුනත් නැතිවෙන එක තමයි ඔවුන්ට සිද්ධවෙ. මහැමැතිවරණයට ආදාල තැපැල් චන්ද පත්‍රිකා තැපෑලට බහරදීම අද ආරම්භ කෙරුණා. ඒ සඳහා දින තුනක් වෙන් කර ඇති බව තැපැල්පති රංජිත් ආරිරදන්න මහතා ප්‍රකාශ කලා. න්ද පත්‍රිකා භාරගැනීමි කටයුතු අද දවසේ ආරම්ම දුරා ලංකාේ සැම ඇතිවන්න දිශ්්‍රක්කයක් කාශිතවම තිය පළවිනිද සහ දෙවෙෙනනි දගෙන තින තුනෙහි මේ භාර්ගැනීම් කටයුතු කරෙනවා සාහතික්‍රීම නිලධාරීන ඇත ඒ තොරොතුරු අඩංගු පැටු බාධීම වගේ තමයි තැල් දෙපාර්ත් වෙන්තුර යන්නේඒගේම විශ්වාස කරවා තැකල් චන්දයට අදාල සියලුම ලේකන නීමට දින පෙර ාදීමම කට යතු ප සකර පු න් . පසුගය රජයේ සමයේ නිවාස සංවර්ථන ආධිකාරයේ සහ මධ්‍යම සංස්කෘතික අර මුදලේ සිදුවී ඇති අක්ටමිකතා පිළි බඳ වහම පරීක්ෂණ පැවැතියුතු බව පෝජ්‍ය පරතුවේ ජිනලතනස්වාමින් වහන්සේ පවසනවා. එවක රජය ජනතාදේපල අවභාවිතකර ඇැති බවයි උන්වහන්සේ චෝතනා කරන්නේ. මේ පහුගේ කාල වකවානුව දෙදාහකට වැඩි පිරිස. මධ්‍යම සංස්කෘතික අරමුදලට අරමුදලේ සේවට බඳවත් දැන්ගේයි දෙදාාකවිතර අයින් කල්ලතිය. මේ අයට වියදම් කරන්න සිද්ධ වුණා පඩිසඳහා මිලියන දෙසිිය පණහකට වැඩි ප්‍රමාණය. ඒවා නියම පටිපාටීෙන් තොරව ගඳවා ගැනී. එතවට නිවාසා ඉදිරි මාත්‍යන්ස පඩිගන්න සහට මත මංස්කෘති කරුදලින් සල්ලියයා ගෙනනති මේ වියදම් කරපු මුදල් පිළිබඳව සොයා බැලීම සඳහා කොමි සමපත් කර පපුගගේ එකක්. එයායට පුළුවන්කමක් තියෙන්න්න ඕන මේ කියන තොරතුරුටික අරගෙන මේ වැරදි කරපු උන්ට දන්ඩුවන්දේ. දමුල්ල ඉහල ඇරෑුල ගෝලවල ප්‍රදේශ්යේදී, කැෑවක පුද්ගලයකු ටයර දම පොලුස්සා ගහතනය කිරීම සිද්ධියට සබන්ධ, සැකරුවන් තුන්දෙු අතඩංගුවට ගෙන තිබෙනවා. යරතමා පුළුස්සාතිබූ නාතුරට සිරුවක් පොලසි ස්යා ගත්තිය පසුගගේ දාසේවනිදායි. එයන්ුව සිදු කළ පරිීක්ෂණවලදී සැකරුවන් අත්තනංගටක නිමතහැකිවනේ ඔවුන් පහල මාපිටිකම කාවත්ත සහ ඇතකළම්පනයන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවන්ෙන් දෙදනෙකු වැලිටිපර් හිමිකරුවන් වන අතර අනක් පුද්ගලයාකම්කරුවේ. මෙසේ ගාතනය කරතිබනේ මොරගහින ඉල්ලෑ ප්‍රදේශ පදිංචි හතුලිස්තුම් හැවදිී තිදරපේ. ඔහුද වැලිපර්යතුරේ ියකිය පුදගලයාගේ බිරිඳ සමඟ පැත්වූ අනියම් සමඳ තවක් මත ප්‍රධාන සැකරුගේ වුවමනාවච අනික් දෙදිනාද එක්ව ඝාතනය සිදුකර ඇති බවයි පොලිසි පවසන්නේ. ඝාතනයට දිනකිහිපයකට පෙර පරන්න ටයිල් මෙම ස්ථානයට ගෙනවිදධමාති වූ පව ප්‍රශ්න ්‍රීම්බලදී හෙළිව තිබෙනවා. අධිකරන නියෝග මත රඳවාගෙන සැකරුවන්ගේෙන් තෞදුරටත් ප්‍රශ්ණ කරෙනවා. දා කරඩුව අසුලටම ගොස් බැඳපුදා ගැනීමටත් නොහැකි තරම් ආරක්ෂාවක් තිබෙන අවස්ථාවක එය කරමතන්ට වැඩම කරවීමට ලැබීම කෙතරම් වාසනාමාත දැයි අමුතුවෙන් කිවයුතු නොවයි දළදා කරනුව ඇතුළු දිවයිනේ ප්‍රධාන සෑම පෙරහැරකම කරඩු වැඩම කළ ඇත්තුරජකු අද අවසල් ගමන්කයා ඇදා පෙරහර කතරකම පෙරහැර ඇතුළු ප්‍රධහන පෙරහැරවල කරණුව වැඩමකරවා ඇති මල්ලන් ගොඩ පොඩිරාජා ඇතා ඊයේරාතුරයමිය ගියා. මෙම ඇත්තාගේ අයිතිකර වූයේ අනන්දමිල්ලං ගොඩ මහතායි. ඔහුගේ පියා දෙහිවල සත්වූද්‍යානයේ පැවති වන්දීසියකින් මෙම ඇත් පෙටවා මිලටගෙන ඇත්තේ එක් දහස් නවසය පනස් හාය වසරේදේ. ඒරුපියල් පන්දහස් පන්සයකටයි. වසර හැත්තෑවක් වය සැ මිල්ලන් ගොඩු පොඩි රාජහිවත් ජයන්ති නැමති මෙම ඇතාගේ අවසන් කටයුතු කෑගල්ලේදී අද පස්වරුුවේ සිදු කෙරුණක්. ඒ සමගින් ස්වාධන රූපහිනේ රාත්‍රී හයයිතිය ප්‍රධාන පවෘති අවසාන් නැවතත් හමම රාත්‍රී නව යයිතිහට.